welcome to Ashanti sir, sing Korean ganda hadanne den erilla inne Ichon bus terminal ekata terminal ekata indan airport ekata bus ek ganna one ithin ticket ekak nan aran thiyenne kalinma ticket ekak daagatta den welawa 10:43 11:00 hamaata thama dawal bus ekak thiyenne Ichon terminal ekak inne kaya dekak yanawa Ichon airport ekata yanda gila dekat kudin jadi kan versi keragaman ini kayak gini lagi setan itu yang hari hari itu hatai kan gitu lah ikutnya mahat sama kayak itu nagin tadi jadi nggak Korea lah orang tuh hari gitu hari itu kita balik gitu lah jangan pada bohong udah excited lah ini udah langka ini tapi bohong marul jiwa tenggelam jadi Muhammad sama lagi sejak tino kilo hasil kita ada dari inti nama ada ada kuni hari ini kita lagi ada baru na lagi stiker ya apotek ini mau kari ini mau gagal nih kelas ke dia ini kalau amat dengan ini ada vali lah
ගේ විස්තර ගැන නම් ඔයාලට සම්පූර්ණ විස්තරයක් මම කරා. මම හිතනවා මෙතනින් යාට ආයෙ තව කතා කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් ලංකාවට ඇවිල්ලා දවස් 28ක් විතර වෙනවා. ඉතින් ලොකු ගොඩක් වීඩියෝ කරනවාද නැද්ද කියලාත් කල්පනා කරා. මම හිතන්නේ ඉන්නේ කොරියාවෙන් එනකොට ඒවා බැකේජ් හදාගන්න විදිය, ඒ වගේම කොරියාවෙන් එනකොට තිබ්බ පාස්න කතා කරන්න කියලා ලොකු වීඩියෝ කරන්න කියලා අදහසක් තිබ්බා. නමුත් කරන්න ඇත්තටම අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒලා තිබ්බ මානසිකත්වය සහ සිටුවේෂන් එක තමයි ඒකට හේතුව. ඉතින් කොරියාවෙන් එනකොට ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි බැගේජ් එක කොහොමද හදාගන්නේ, මොන මොනවද අරන් ඉන්න ඕනේ, ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. මේවා ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න හිතාන ඉන්නවා. ලංකාවේ ඇවිල්ලා ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න මොකද තියෙන පස්සේ තමයි තිබ්බ ප්‍රශ්නේ. දැන් නම් ටිකක් විසඳිලා තියෙනවා. මොකද පොලිම් අඩුවෙලා තියෙනවා. ලංකාවේ මිනිස්සු අරගල කරා. අරගලක් දැන් නැවතිලා තියෙනවා. මම හිතන්නේ මිනිස්සු අරගල කරේ කොහොමයි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ, ආරිකම වේදිකට රටපත් වෙන්න ඕනේ කියලා. නමුත් මම නම් දන්නේ ඒක හරියට කරගන්න පුළුවන් වුණාද කියලා. අරගලට ගන්න මිනිස්සුත් දෙකලා පැත්තකට ගියා. පාර්ලිමේන්තුව තමයි අන්තිමට වටලන්න තිබි. පාර්ලිමේන්තුව වටලන්න නැතුව වෙන කොහෙද වටලන්න ගිහිල්ලා අන්තිමේදී අරගලයත් අල වුණා. අර කොහෙවත් නැති හිටපු එක්කෙනෙක් ජනාධිපති වුණා. අන්තිමේදී මිනිස්සුන්ට කරගන්න බැරි තත්ත්වයකට රටපත් වුණා කියන තමයි මන්නන් කියන්නේ තියෙන්නේ. මම දන්නන්නේ ඒක කොහොම විස්තර කරන්නද කියලා. ඉතින් කියන්න තියෙන්නේ බලාගෙන ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.